ජනාධිපතිතුමාගෙදි කියනවා තහනම් කරලා තියෙන පක්ෂ සමාජිකත්වය ලබා දෙනවා. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. අපි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙන් වෙලා ඇවිල්ලා වෙනම පක්ෂයක් හදලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ පක්ෂේ නායකය වෙලා ජනාධිපති වෙන්න ඕන මෙන්න තියෙද්දි මේ UNP සමාජිකත්වය ගන්න ඕනද? අපිට එතුමා වාගේ රත්තරන් එක්ක, මහින්දානන්ද එක්ක, ප්‍රසන්න රණතුංග එක්ක, මිරිස්කුඩු ප්‍රසන්න එක්ක, රට බංකොලොත් කරපු මිනිස්සුත් එක්ක එතුමාට ඒ අයත් එක්ක එකතු වෙන්න පුළුවන් වුණාට අපට ලැජ්ජාවක් ඇතුව ඒ අයත් එක්ක එකතු වෙන්න බෑ. අපේක්ෂකත්වය ගන්න විදියක් නැතුව නන්නත්තර වෙලා ඉන්න වෙලාවේ මොනවා කියනවද කියලා මම දන්නේ නැහැ. විවිධ සමීක්ෂණ වාර්තා අනුව දැන් ඔප්පු වෙමින් පවතිනවා මේ රටේ වැඩිම ජනප්‍රසාදයේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියලා ඉවරලා. ජනතා විමුක්ති පෙරමුණ 122 ඉඳලා 15ට අඩු වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සහ පොහොට්ටුවේ ජනප්‍රියතාවය වැඩි වෙන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ හදවත් ආකරණ නායකය බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙලා ඉවරයි. ඒකට තියෙන එක සාක්ෂියක් මේ බලන්න. ඊයේ දවසේ මන්නාර මේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් මැතිතුමා. මේ ඉන්නේ මැද ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහා පැත්තේ ඉන්නේ සෙල්වම් අඩික්කල නාදන් මැතිතුමා. සිංහල පුද්ගලයා ඉන්නව මැද, මුස්ලිම් පුද්ගලයා ඉන්නව, ඊළඟට ඉන්නව දෙමළ පුද්ගලයා. ජයග්‍රහණය ස්ථිරයි. අනිවාර්යයෙන්ම තර්ජනයක් තියෙනවා. මම හිතන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ලංකාවේ නෙවෙයි ඇමරිකාවේ පවා දියුණු රටවල පවා මේ වෙනකොට ඒවා ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා අපි ආරක්ෂාව ඉතාමත් තරකරනවා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ. ඊළඟට පත් වෙන්නේ ජනාධිපතිවරයා, තරුණ ජනාධිපතිවරේ. එතුමාට හොඳ අවුරුදු 10ක 12ක කාලයක් තියෙනවා මේ රට පරිපාලනය කළ මේ රට ගොඩ ගන්න පුළුවන්. ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්න වලින් තමයි අප රට විනාශ වුණේ. ප්‍රේමදාස මහත්තයා ඝාතනය නොවුණා නම් ඇඟලුම් කර්මාන්තයෙන් පස්සේ තව කර්මාන්ත මේ රටට පටන් ගන්න තිබුණා. ගාමිණීසනායක මහත්තයා ඝාතනය නොවුණා නම් මේ රට දියුණු කරන්න තිබුණා. ලලිත අතුලමුදලි මහත්තයා, රංජන් විජේ මේ වගේ දක්ෂ නායකයෝ අපෙන් වෙන් කරා. අපි ඉල්ලා හිටනවා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් සහ ඒ ආයතන වලින් ඒ සියලු නායකයින්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා.